alatina wala mapin na tukot labagan na dakpulo ang kama tuloy na ikaw apiraulas apiraulas namin na sinisi dakpulo at imamita ni iba't jam jam taramak sakat siya alatina namun tapi obe prasna at samag ni wat piliwita visisima wata sa piliwita di kapita urut at pigra karano ten tening ikota sarang obata vetehe na vidihita tere na vidihita obe kanda world edo ni mima bahara karana tepa eti na piliwit harita rakin apigat ස්වාමීන් වහන්සේ නමක් වඩම්මනකොට තියෙන පිළිවෙත් ටික ටික දුරක් හෝ පාගමනින් වැඩම්ම වීම මීටර 100ක්වත් පාගමනින් වැඩම්ම වීම පාවාඩේ එලීම උඩුවියන කෙල්ලීම මනම් මේ මුතු කුඩවලට වඩා කැමැති උඩුවියනටයි ඒකට ඒක ආබාධ රහිතයි දුරින් අල්ලන්න පුළුවන් නැත්නම් අර මුතු කුඩේ ගෙනියන එක්කෙනා හාමුදුරන්ගේ ඇඟේ හැප්පි හැප්පි යන්නේ හරි වදයක් මන්නම් මේ වදේ උපරිමම විඳිනවා දේශකේ කැටියට හැමදාම දහම් දේශනාවක හතර දෙකක තුනක ඉන්නකොට ඒ මර කරදරයක් ඒ මනුස්සර කියන්නත් බෑ සමහරකට අල්ලගන්න බෑ ඒක අර කෑලි දෙකට තියෙන ඒ මනුස්සයා කරේ ඉන්නේ ඇඟේ හැප්පෙනවා සමහරකට මිනිහට තමයි වඳින්නේ ඔක්කොම ඔව් මම පැත්ත කරගෙන ඉන්නකට ඇත්තටම ඕන නැති වැඩක් මේක තායිලන්තර ගැලපෙනවා ඇති අපිට නම් ඕනේ නැහැ ඒ නිසා අපිට මේක හොඳයි අල්ලනවා නම් එක්ක අපිට කුඩයක් දෙන්න අපි දරාගෙන යන්න නැත්නම් උඩු මියන නේද වැස්සේදී අල්ලන්නේ කොහමද මේ මුතු කුඩේ වැස්සට ගැලපෙන්නේ නැහැ ඒක ගහේ 500 කට විතර තෙවෙනවා අර මුතු කුඩේට වතුර බැරිලා ඒකෙන් බේරෙනවා බින්දු 4500ක් ඔව් මේ මුතු කුඩ හදලා තියෙන්නේ වැස්සට ගෙනියන්න නෙමෙයි වැස්සට සාමාන්‍ය කුඩයක් දෙන්න අර වෙද්දෙන් තෙවෙනවා ඒකව සමහරක් අය දන්නේ නැහැ මට ගිහිල්ලාම නැන්නේ මුතු කුඩයක් අතර ඉතින් මේක තියෙනවා ඉතින් ඒ නිසා ඊව නෙමෙයි අවශ්‍ය කරන දේ තමයි අනිවාර්යෙන්ම උඩු වියන ඒකත් තියෙන හොඳ උඩු වියන කියන එක වැස්සට අල්ලන්නේ නැහැ වැස්සට අල්ලන්නේ නැහැ උඩු වියන අල්ලන්නේ අවුවට නැත්නම් ඒක වැස්සට අපි නිකන් සාමාන්‍ය කුඩේ ගන්නවා ඒකට බයි මං කාපාට කුඩ ඒ තියෙනවා හදාගෙන ඒකක් ගන්න පුළුවන් ඒක අපිට දරාගෙන යන්න පුළුවන් නේ කවුවත් අල්ලන්න ඕනේ නැහැ ඌ මොනාරි වැරද්දක් කරලා හිටියක් කටපැත්තකට හරි තියාගෙන අර කරන් යන්න පුළුවන් කවද ඒක මේ මිනිස්සුන්ට අපේ කොටස්කාරයෙක් කෙනා ඉතින් ඒ වගේ හරි සුන්දරයි ඉතින් මේ මේවා අපි අර කියන්නේ නැති තන වුණත් ඒක ලොකු ආඩම්බරයක් තියෙනවා ඉතින් ඒව ලස්සනට හදා ගන්න පුළුවන් මේ නිලුම් මල් ඔබවල ඒ කොච්චර ලස්සනට හදනවද මේ මේ වීණ විනනේ එක විනක් නේ ඉතින් මෙන්න මේවා චත්‍රයක් ගන්න එපා කියන එක නෙවෙයි හැබැයි ඒව කරදර නොවෙන්න කරන්න පුළුවන් නම් වටිනවා ඉතින් ඒ වගේ සිරිත් වෙරිත් මේවා ප්‍රාසියක් මේ මේ තියෙන පිළිවෙත් මුසුසුන් අසුන් සකස් කිරීම විශාල වශයෙන් තියෙනවා එකින් එකට අපේ ඉදිරියේදී සාකච්ඡා කරමු ධර්මදේශනයට දානයට මොනවාද පිරිතට මේවට අවශ්‍ය දේවල් මේ මේවා මේවා තුල ජීවිතු පිළිවෙත් සමුදායන් මොකද අවුරුදු සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600 ගානක් ගෙවිලත් අපි මේව තාම දන්නේ නැහැ දන්නට හේතුව තියෙනවා අපි අවුරුදු 450කට වෙලා හිටියේ 2000 ලැබලා තාම නේද මේ අවුරුදු 60 70ක් ගියාට මේ ඔක්කොම තාම දී ගන්න බැරි වුණා ඒ නිසා අපිට අද මාධ්‍ය තියෙනවා මේ මාධ්‍ය හරහා ඔබට එනවා ඔබේ පන්සලේ සමහරක් උට ඉන්නේ බුද්ධ පබ්බජිත එහෙම නැත්නම් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතින් උන්වහන්සේ ඔහොම හරි ඉන්නේක ලොකු දෙයක් උන්වහන්සේ ලොකු දෙයක් කියලා දෙන්න බෑ දරුවන්ට නමුත් අපි මාධ්‍ය හරහා අපේ මේ තියෙන රූප මාධ්‍ය හරහා අපිට ශාන් වික්‍රමසිංහ මැතිතුන් ඒ වගේම අපේ නිෂ්පාදකතුමන්ලා ඇතුළු කොට ඇති මේ පින්වතුන් ඒ වගේම අපේ ආයෝජන කරන සත්පුරුෂයෝ අපේ කුමාර ශිත්‍ර නඳුමැතිතුමන් ඇතුළු ලයන්කෝ ව්‍යාපාරයේ ගුණගරුක පින්වතුන් අපිට අවස්ථාවක් දීලා තියෙන ඔබට අමතන්න ඔබට කතා කරන්න නිසා එක තප්පරයක්වත් අපිට නොදම මේ මේ කාලය උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ධර්ම නිශ්චය උත්සාහ කරන ඔබත් ඒ නිශ්චයට කොටස් කරුවන් වෙන්න ඔබේ පැන ඉදිරිපත් කරන්න හැකිතරම් ධර්මයටම අනුකූලව ඔබට පිසුදුම් ලබා දෙන්න අප සූදානම් හොඳයි ශාමෝපාලි මහානිකායේ
ශාමපාලි මහනිකායි ශ්‍රී රෝහණ පාර්ශවයේ විධායක කාරක සංඝ සභිකේ වගේම ප්‍රධාන සංවිධායක මාතර කුරුම්මුලේ රත්මලේ ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපති බුදුහිමි පදනමේ ගරු සභාපති අවසරයි සද්ධර්ම කීර්තිසි දරම්බාල ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ මේ ධර්ම විනිශ්චය නිවැරදිව ඔබ වෙත ගෙන එන්නට අපිට අනුශාසනා සැපීම පිළිබඳව අප උන්වහන්සේට අනේක වාරක් අපේ ප්‍රණාමයේ ප්‍රසාදය අපේ පුණ්‍යානුමෝදනා මේ අවස්ථාවයි පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහනට අපිට බැතිබර දායකත්වයේ සපේන සීමාසහිත රයින්කෝ සමාගම් පිළිබඳවත් අපි කෘතවේදී සිහිපත් කරනවා. ඒ වගේම අපිට අපේ ලිපිනේ ඔබට සිහිපත් කරන්න අපිට විවිධ අදහස් ඔබ ලියාවන ඒ පිළිබඳවත් අපි ඉදහසර ලැබෙන පරිදි ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම මේ ලිපිය කියන්නත් මට අවසර දෙන්න අවසාන වශයෙන් මේ ධර්ම විනිශ්චය නැමැති වැඩසටහන ප්‍රේක්ෂිකාවක් වශයෙන් මා කළ ප්‍රකාශ කර සිටින්නේ අපේ රාහුල මාහිම්පාණන් ප්‍රකාශ කළ ඉතා වටිනා උපදේශ අපේ ජීවිත සකස් කර ගැනීමට මොනතරම් වටිනවාද කියා මිලක නොහැකි තරම්ය. මේ වගේ ස්වාමීන් වහන්සේලා අපි ආරක්ෂා කරගත යුතු අතර උන්වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු කියලා එතුමේ දීර්ඝ වශයෙන් මේ ලිපියෙන් සඳහන් කරන මේ වැඩසටහන් වලදී අපේ හැමදෙරෙනි මේ ලිපි ඇති මේ ලිපු ප්‍රේක්ෂිකාවක් කියලා සඳහන් කරලා තියෙන්නේ ඇය ලියුම් කවරේගේ ලිපිනේ ලියලා තියෙන ලිපියේ සඳහන් වෙන්නේ මේ තොරතුරු පිළිබඳ ඔබ වහන්සේගේ වැඩසටහන අගය කිරීමක් පිළිබඳ සඳහන් වෙන්නේ අපේ හැමදෙරෙනි ඔබටත් පුළුවන් මේ පිළිබඳ ඔබේ අදහස් ගැටළු අපිට ලියා ගන්න නිෂ්පාදක ධර්ම විනිශ්චය වැඩසටහන TNL රූපවාහිනී ආයතනයේ දම්පේ පිළියන්දර අපේ ලිපිනේ ඒ වගේම අපේ බොදු මෙහි පදනමට ඔබට ලියන්නත් පුළුවන් බොදු මෙහි පදනම පර්ණනුවර පාල දලුගම කැලණිය අපේ ලිපිනේ ඒ වගේම ඔබට අපේ දුරකථන අංකයෙන් ඔබට ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන් අපි මතක් කරන්න ලබන සතියේදීත් ඔබට කල් තියාම ඔබ දුරකථන අංකයට කතා කරන්න පුළුවන් 01112706128 අපේ සුබුරු දුරකථන අංකය අපේ ධර්ම විනිශ්චය වැඩසටහන් නිරන්තර උපදේශකත්වයේ සපේන TNN මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු අපේ මංජුල මැතිතුමා ඇතුළු නිෂ්පාදක කාර්ය මණ්ඩලය පිළිබඳවත් අපි කෘතවේදී සිහිපත් කරනවා. තවත් සත් දිනකින් මෙවැනිම කාලීන ධර්ම විනිශ්චය වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු අපි සැලු ගන්නවා. ඒත් එක්ක අපේ ප්‍රාර්ථනේ වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි.